අද සෑම පලාතකටම ගියාම මගෙන් ජනතාව ඉල්ලන්නේ මාත්‍යෝ ආරක්ෂිත රටක් අපේ රට ආරක්ෂා කරලා දෙන්න කියලා. එදා 2005 තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ බලයට පත් කළ අවස්ථාවේදී තමුන්නාන්සේලා දන්නවා මේ රටේ බිහිසුණු ත්‍රස්තවාදයක් පැවතුණා. අවුරුදු 30ක් විවිධ ජනාධිපතිවරු යටතේ විවිධ ඇමතිවරු යටතේ ආණ්ඩු යටතේ දිගින් දිගටම පැවතුණු ත්‍රස්තවාදය නිසා අපේ රට අනාරක්ෂිත බවට පත් වෙලා තිබුණා. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වසර දෙකහමාරක් ඇතුළත මේ රටේ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කරලා සුරක්ෂිත රටක් බවට පත් කළා. නොමුත් අවුරුදු 10ක් යන්නටත් ප්‍රථම මේ රජයේ අදූරදර්ශී ක්‍රමවේදය නිසා ඒ වගේම මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැති නිසා නැවතත් රටේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. අපි අපේ රජයක් යටතේ ආරක්ෂිත වැඩපිළිවෙල නැවත යොදලා බුද්ධි අංශවලට ලැබි නැති ඔවුන්ගේ නිවත් කර බලතල නැවතත් දීලා නීතිමය ආකාරයෙන් ඔවුන්ව සුරක්ෂිත කළා. අපි නැවතත් සුරක්ෂිත රටක් තමුන්නාන්සේලාට හදනවයි කියන එක මේ අවස්ථාවේදී වසහ කරන්නට ඕනේ. තමුන්නාන්සේලා දන්නවා අද අපේ ආර්ථිකය සංවර්ධනය මේ රටේ සෑම අතින්ම කඩා වැටිලා. විශේෂයෙන්ම මේ පැතිවල තමුන්නාන්සේලා දන්නවා අනිත් සෑම ශේෂ්ත්‍රයක වගේම මේ ප්‍රදේශවල වැදගත්ම අංගයක් වන මැණික් ව්‍යාපාරය අද කඩා වැටලා තිබෙනවා. ඒ නිසා බොහෝ අය අපෙන් ඉල්ලා හිටින්නේ මැණික් කර්මාන්තය නැවත ගොඩගන්නට. අපේ ආර්ථිකයට වැදගත් ඒ වගේම විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය කරන්නට පුළුවන් ඒ වගේම විදේශ විනිමයක් ලබා ගන්නට පුළුවන් තම වැදගත් මැණික් කර්මාන්තය අපි දියුණු කරන්න සඳහා ක්‍රියා කරනවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරනවා. තමුන්නාන්සේලා දන්නවා මේ පළාත්වල පාරම්පරිකව කරගෙන ආපු පතල් කැණීම් කරගැනීමට අද තමුන්නාන්සේලාට අපහසු තත්ත්වයක් පත් වෙලා තිබෙනවා. අපි තමුන්නාන්සේලාට සරල ක්‍රමයකට මේ බලපත්‍ර ලබා ගැනීම සඳහා ක්‍රියා කරනවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්නට ඕනේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මැණික් වෙළඳ පොලක් නිර්මාණ කිරීමට ගොඩනැගීමට මුදල් වෙන් කළ තිබුණා. නමුත් ඒ කාර්ය සිද්ධ වුණේ නැහැ. අපේ නව රජයක් යටතේ අපි ඒ මැණික් කේන්ද්‍රස්ථානය රත්නපුරේ පිහිටනවයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම මැණික් හා සම්බන්ධ සියලුම කරුණු එක ස්ථානයකින් කරගැනීම සඳහා වන් ස්ටොප් ෂොප් නැත්නම් එක ස්ථානයක් අපි ක්‍රියාත්මක කරනවයි කියන එකත් මේ අවස්ථාවේදී තමුන්නාන්සේලාට මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා තේ කර්මාන්තය අද පහළම මට්ටමේ වතු කම්කරුවාගේ ඉඳලා කුඩා තේ වතු හිමියන්ගේ ඉඳලා විශාල තේ වතු සමාගම්වල ඉඳලා තේ කර්මාන්ත ශාලා අයිතිකරුවන් ඉඳලා මේ සෑම දෙනෙක්ම ඉතාමත්ම අමාරු තත්ත්වයකට පැමිණලා තියෙනවා. අපි මේ තේ කර්මාන්තය ඉතාමත්ම වැදගත් තවමත් අපේ ප්‍රධාන විදේශ විනිමය ලබා ගන්නා කර්මාන්තයක් විශාල රැකියාවන් ප්‍රමාණයක් සලසන කර්මාන්තයක් අපි තේ කර්මාන්තය නැවතත් ගොඩගන්නට ඕනේ. අද අපි ලෝකයේ පහළ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. එදා ඉහළම තත්ත්වයක් තේවල තිබුණු අපි අද පහළ තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. විදේශවලින් ගෙන්නන පහත් ගුණාංගෙන් යුක්ත තේ නිසා අද අපේ තේවල වටිනාකම නැති වෙලා තියෙනවා. අපි නැවතත් ගුණාත්මක භාවයෙන් වැඩි තේ අපනය කළා අපේ තේවල තත්ත්වය ඉහළ නක්වා ගැනීම අවශ්‍යයි.
තේවලට වටිනා මිලක් ලබා ගැනීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ තේ කර්මාන්තයේ ඉහළ ගන්නට. ඒ වගේම කුඩා තේවතු හිමියන් නැවත තේ වගා කරන්නට ඒ අයගේ තේ අලුත් කිරීම සඳහා ණය පහසුකම් මෙන්ම ඔවුන්ට අවශ්‍ය උපදෙසුත් ලබා දිය යුතුයි. මේ ත්‍රී කර්මාන්තය නගා සිටුවීම හරහා අපිට පුළුවන් වෙනවා අපේ රටේ තේ පිටරටවල හොඳ වෙළඳ පොලක් ලබා ගැනීම සඳහා ක්‍රියා කරන්නට. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා අපේ රටේ ආර්ථිකයේ බලපෑම් නිසා සෑම ශේෂ්ත්‍රයකම බලපාලා තියෙනවා. අපි ළඟ පැහැදිලි ආර්ථික සැලැස්මක් තියෙනවා. අපේ ආර්ථික සැලැස්ම පමණක් නෙවෙයි අපි පෙන්වලා තියෙනවා අපි වැඩ කරන කොටසක් හැටියට. ඒ වගේම අපේ සභාපතිතුමා මගෙන් ඉල්ලුවා මේ නගරය හරිගස්සලා දෙන්නට කියලා. තමුන්නාන්සලා දන්නවා එදා කොළඹ තිබුණු තත්ත්වය. නමුත් මට පුළුවන් වුණා කොළඹ නගරය ආසියාවේ දියුණුම වන නගරය බවට පත් කරන්නට. ඒකම කොළඹ නගරය පමණක් නෙවෙයි ඒ කාලය තුලදී අපි යාපනයේ නගරය, ගාල්ල නගරය, නුවර නගරය මේවාත් සංවර්ධනය කරා. ඒ වගේ අපේ නගර සැලසුම් කරුවන් යොදලා නව සැලැස්මක් මත පැල්මඩුල්ල නගරය අපි සංවර්ධනය කරන්නට ක්‍රියාත්මක කරනවා කියන එකත් මම කියන්නට ඕනේ. අද අපේ රටේ විශේෂයෙන්ම කඳ උඩරට විශාල නගර ප්‍රමාණයක් තිබෙනවා සංවර්ධනය කරන්නට ඕන. මේ නගර සංවර්ධනය කිරීම හරහා අපිට පුළුවන් අපේ සංචාරක ශේෂ්ත්‍රය දියුණු කරන්නට. සංචාරක ගෙන්වා ගැනීම හරහා අපිට පුළුවන් වෙනවා විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරගන්නට. අපි ළඟ මෙවැනි ආර්ථිකය ගොඩගන්නට සැලසුම් තිබෙනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කිරීමට සුදුසු කණ්ඩායම අපි ළඟ ඉන්නවා. ඒ වගේම අපේ වෘත්තිකයන් විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ඉන්න වෘත්තිකයන් නිසි අයුරු ප්‍රයෝජනයට ගැනීම හරහා අපිට මේ සංවර්ධනයේ ඉදිරියට ගෙන යන්නට පුළුවන්කමක් තිබෙනවා. තමුන්නාන්සේලාගේ විශ්වාසය මා කෙරෙහි තබන්න, තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත සෞභාග්‍යමත් රටක් මන් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියමින් තමුන්නාන්සේලාට ජය වේවා කියමින් තමුන්නාන්සේලාට තෙරුවන් සරණ මම ප්‍රාර්ථනා කරන ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.